ඔගලන් අද අපි සම්බන්ධ විභක්තිය හරි සරලව ඉගෙන ගන්න. ඉතින් ඔගලන් පෙරලා ගන්න 96 වෙනි පිටුව ඔගලගේ භාෂාව පොතේ. ඉතින් අපි යමු පාඩම් පැත්තට. හරිම සරල එක තමයි සම්බන්ධ විභක්තිය කියලා කියන්නේ. අපි බලමු එහෙනම් උදාහරණ. පියවරු දරුවන්ගේ දස්කම් මගේති. දරුවන්ගේ කියලා ඔන්න පොඩි මේ එකක් ආ මේ ඇයි මේ දරුවන්ගේ කියලා කියන්නේ කියලා. හරි අපි බලමු මොකද්ද කියලා. දැන් මෙතන සම්බන්ධ විභක්තිය ගැන මෙතනදී ඔයාලට කියලා දීලා තියෙනවා මේ අයිතිය. ඒතකොට හිමිකම සම්බන්ධය ගැන. අන්න සම්බන්ධ විභක්තිය අයිතිය ගැන කියලා හිතන්නකෝ. අයිතිය කියන එක චුට්ටක් ඔලුවට දාගන්නකෝ. මේ සම්බන්ධය කිව්වම සම්බන්ධය කියන අයිතියක් ආයක ඔලුවට දාගන්න මුලින්ම. ඊට පස්සේ මෙතනදී මේ අපේ පාසලයි. ඊට පස්සේ මේ සුරතල් නංගීගේ මාලයයි. දරුවන්ගේ අදහස් වැදගත්. එතකොට කාගේ අදහස්ද වැදගත්? දරුවන්ගේ. එතකොට මේ පාසල කාගේද? අපේ. මේ සුරතල් නංගීගේ තමයි මාලය. එතකොට මාලේ කාගේද? නංගීගේ. එතකොට ඒ ඉතා මිහිරි කවිය ගැල්කරුවාගේ. එතකොට මේ කවිය කාගේද? ගැල්කරුවාගේ. අන්න එතකොට මෙතන සම්බන්ධ විභක්තියට අන්තිමට ඉවරලා තියෙනවා අපේ, නංගිගේ, දරුවන්ගේ, ගැල්කරුවාගේ. අන්න දැක්කද? හරිම සරලයි. ඉතින් අපි බලමු මේක තන මේ අභ්‍යාස ටික. ලේඛකයන්ගේ පොතපත් පොත් අගය කරමු. එතකොට ලේඛකයන්ගේ පොත් අගය කරමු. කාගේ පොත් අගය කරන්නේ? ලේඛකයන්ගේ. ඉතින් අපගේ දස්කම් බලා සතුරුවන්. කාගේ දස්කම්ද බලන්නේ? අපගේ. ඉතින් පුටුවේ කකුල් අබලන්නේ. මේ කකුල් මොකේද? පුටුවේහි. අන්න අතු කඩා වැටේ. එතකොට මොකේ අතුද කඩා වැටෙන්නේ? ගස්වල. ඉතින් සම්බන්ධ විභක්තියක් කියන්නේ අයිතියක් ගැන කියලා ඔයාලා කෙටියෙන් මතක තියාගන්න. ඉතින් ඕනක තමයි සම්බන්ධ විභක්තිය කියලා කියන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකට යමු. ආධාර විභක්තිය කියන්නේ මොකක්ද කියලක අඳුරගන්න.